ආයුබෝවන් භාවනා වඩන්නා වූ යෝගීන් එවැගේම ශක්ති භාවනා වඩන්නන් එහෙම නැත්නම් වරම්ලාභීන් මේ ආදී කටයුතු කරන්නන්ගේ අනවබෝධය නිසා තමන්ට මගහැරී යන සහ තමන් උපයාගත් මත උපයා ගන්නා ශක්තියින් ග්‍රහණය කරගන්නට නොහැකි වීම සම්බන්ධව පැහැදිලි කිරීමක් කරන්න සුදුසුයි කියන එක මට හිතුණා මොකද යම් කාරණා කිහිපයක් නිසා මේකට හේතුව හැටියට මම දකින්නේ බොහෝ විට මේ අයට නිසි ගුරුවරයෙක් නොමැති වීම ඒක ප්‍රධානම දේ අනෙත් එක මෙවැනි කටයුතු කරන්න ඒක එච්චර සැලකිල්ලට ගත යුතු දෙයක් නෙමෙයි කියන මානසික තත්ත්වේ ඉන්න අය විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ ශක්ති භාවනා නැත්තම් මෙම ශක්තියන් යෝග බල මේ ආදී බලයන් මේ මොන වගේ දේවල්ද කියන එක මේවා මේ වරම් එක සංසන්දනය කරන්න යන්න එපා. මොකද දැන් වරමක් තියෙනවා නම් ආරූඪයක් ආකර්ෂණයක් තියෙනවා වගේ මේවා ක්‍රියාත්මක භාවය නොදැනෙන්න පුළුවන්. සමහරු ඔළුව වනලා සාතර කියන එක එහෙම නැත්නම් ඇඟට ආරූඪයක් වෙන එක ගැස්සෙන එක මේ වගේ දෙයක් ලකුණක් හැටියට හිතලා ගුරුවරුන්ට කියනවා මේ අනිත් දේවල් ටික නොතකා හරිනවා යම් යම් දර්ශන තමන්ට දකින්නට ලැබෙනවා යම් යම් සලකුණු පේන්න ගන්නවා සංඥාවන් පේන්න ගන්නවා මේවා නොතකා හරිනවා ඒගොල්ලෝ එතන එක මේ මගේ හිතේ මනස් ඝාතයක් වෙන්න ඇති මෙහෙම දෙයක් වෙන්න ඇති අර්ම දෙයක් වෙන්න ඇති කියන තීන්දුවට ඒගොල්ලෝ එනවා. මොකද මෙවැනි ප්‍රශ්න කිහිපයක් මට යොමු වුණා. දන්න කියන කීප දෙනෙකුත් මේ සම්බන්ධව කිව්වා. කිව්වම ඒගොල්ලන්ට මේක විග්‍රහ කරගන්න අමාරුයි. එතකොට කෙනෙක් කියන්න පුළුවන් නොදන්න කෙනෙක් ඕවා ඉතින් එහෙම තමයි එහෙම වෙනවා. ඒක එහෙම වෙනවා. මේක ඒක එහෙම වෙනවා මෙහෙම එක එකව පේනවා මෙහෙම කියලා මේක මඟහරින්න සුදුසු දේවල් නෙමෙයි එහෙම ඒක පේනවා මේක පේනවා කියන එක වෙනයි නමුත් යම් තීරණාත්මක සංකේත තීරණාත්මක සංඥාවන් තීරණාත්මක දේවල් වලට ඒවා එහෙම වෙනවා කියලා නිකන් ඉන්න නම් බෑ මොකද එහෙම නිකන් හිටියයි කියන්නේ තමන්ගේ ලබන්නා වූ ශක්තියෙන් ඉදිරියට යamak තමන්ට ඇති වෙන්නේ නැහැ. මොකද මේක කවුරු භූතාත්මයක් ඇවිල්ලවත් මේ දෙවි කෙනෙක් ඇවිල්ලවත් ඔය පහළ වුණේ අහවල් ලකුණ මේක මෙහෙමයි කියලා කවදාවත් ඔබලට පැහැදිලි කරන්නේ නැහැ. මොකද ඒක කරන්න ගුරුවරු ඉන්න නිසා කිසිම දේවාත්මයක්වත් වෙනත් බලවේගයක් ඒ සඳහා ඉදිරිපත් වෙන්නේ අනිත් එක ඒගොල්ලන්ට යම්කිසි එකකින් අවශ්‍යදායක තත්ත්වයක් උදා වෙනවා නම් ඒගොල්ලෝ ඒක පැහැදිලි කරන්න යන්නේ නැහැ. අනිත් එක විශේෂයෙන්ම තියෙන යම් යම් මේගොල්ලන්ගේ නීති රීති තියෙනවා. ඒවා මත දෙවි කෙනෙක් නම් ඒ දෙවි කෙනා එයාගේ ගුරුවරයෙක් නෙවෙයි නම් නැත්තම්
එයා යම් කිසි ගුරුවරයෙකුගෙන් දීක්ෂා ලැබලා තියෙනවා නම් මේ මේ ආදී බහුතරයක් කාරණා මත මේවායේ තියෙන දැනුම් දීම Tamanට නොලැබී යනවා. දැන් ඔබ භද්‍රකාලි මෑණියෝ සම්බන්ධ ශක්ති භාවනාවක් වඩනවා නම් ඒක භද්‍රකාලි මෑණියෝ මොකක් හරි දෙයක් වඩනවා නම් සමහරවිට මේ විවිධ ලක්ෂණ Tamanට පහළ වෙනවා. මේවා මේවා තීන්දුව తీරණ කරගන්න බෑ. සමහර වෙන්න කාටවත් ඔබ කියන්න යන්නෙත් නෑ. එයාට හරියමං ගුරුවරයෙක් ඇත්තෙත් නෑ. නැත්තම් ගුරුවරයෙක් ඉන්නවා. ගුරුවරයාට ගොම ගුරුවරයා කියනවා ඉතින් මේක ඕම තමයි තුව වෙනවා. මෙහෙම කියන අවස්ථාවක් තියෙනවා. මේ මේක නම් විසඳුම නෙමෙයි. මොකද මේකෙන් සිද්ධ වෙන්නේ තමන්ගේ ධානා පිරිහන එහෙම නැත්තම් ධානා හිර වෙනවා. මේ එකතන පල්ලුවීමක් වෙනවා මේක අවබෝධ කරගන්න නොහැකිවීම සම්බන්ධව. ඊට පස්සේ මේ තියෙනා වූ ලැබෙනා වූ සංඥාවන් වැඩි කාලයක් පවතින්නේ නැහැ. ඉතින් ඒකට නිසි පියවර ඒ වෙයිදී අනුගමනය නොකරොත් ඒ ධානයේ බලහීන වෙලා යනවා. එහෙම නැත්තම් පැටලෙනවා. ඔය එක තන හිර වෙලා පල් වෙලා තියෙන මේ ආදී දේවන් තමයි සිද්ධ වෙන්නේ. මේවා විග්‍රහ කරගන්නේ කොහොමද? උදාහරණයක් දෙකක් අරගෙන බලුවොත් යම් අයට අපි හිතමු යම් කිසි පහනක් දැල්වලා ඒ පහන් ආලෝකයේ දෙස බලාගෙන මේ ආදී යම් යම් කමඨහන් ගුරු විසින් ලබා දෙනවා. මහදේවියන්ගේ ශිවදේවියන්ගේ දෙයක් නම් එනකම් භද්‍රකාලි මෑණියන්ගේ දෙයක් නම් කියනවා මේ පහන දැල්වලා මේ මන්ත්‍රය සජ්ජායනා කරන්න. එහෙම නැත්නම් මේ විදිහට මේක කරන්න. මේ කරනකොට ඊළඟට ගුරුරයා මෙයාට කියනවා ඔයාට මේ පහනේ දැල්ලේ හිටිය ආලෝකයේ ප්‍රතිබිම්බ දර්ශනය වෙයි. ඒ දර්ශනය වුණාම ඒක දිගටම වඩන්න. මේ වඩනකොට මෙහෙම වඩන්න කියලා කියනවා. මම මෙයාට කියලා කරනවා මෙයාට පේනවා. මේ ප්‍රතිබිම්බ ඊළඟට පෙනෙන්නේ බොහෝ දුරට එක එක වර්ණ වලින් පේන්න පටන් ගන්නවා. ඒ ධානයට අනුරූප යතේ ශක්තියට අනුරූප. ඊට පස්සේ ඒක රස වලල්ලක් වගේ පේන්න පුළුවන්. එහෙම නැත්නම් කවයක් ආලෝක කවයක් හැටියට නැත්නම් ඉර හැටියට හඳ හැටියට මේ වගේ දෙයක් හැටියට පේනෙන්න පුළුවන්. නමුත් මේ භාවනා වඩන කෙනා මේ යෝගිවරයා හිතන්නේ පහන් දැල්ලම මට දිගටම පේන්න ඕනේ කියන අනවබෝධයෙන් යුතුව මෙයා කටයුතු කරනවා. එතකොට මෙයා අර තමන්ගේ අරමුණ සාර්ථක වෙලා ඉවරයි. අරමුණ සාර්ථක වුණාට සාර්ථක වෙච්ච අරමුණ වඩන්න නැතුව අර කොහෙවත් යන පහන් දැල්ලක් මේනේ අපේ මේ ගුරුවරයා මෙහෙම මේක නිකුයි මේක බලන්න ඕනි කිය කිය ඒක ඔස්සේ එල්බිලා ඉන්නවා නම් ඒ ගමනේ ඉදිරියක් ඇති වෙන්නේ නැහැ. මොකද ඊට පස්සේ උපදවාගත් ධානය පිරෙනවා. ඊළඟ සැරේ එක පටන් ගන්න ගියාම දැන් කන්නටදී සෑහෙන අමාරු තත්ත්වයක් එනවා එතනට යන්න. මේක හේතුව මේ කරුණාකරණ හරියට අවබෝධ කර නොමෙත ගුරුවරුන්ගේ වරදක්මත් නෙමෙයි. මොකද මේ හැම දෙයකම පෙර ආදී මම නිතර කියන දෙයක් තමයි මේ ශක්තියන් තුලට මේ ශක්ති භාවනා තුලට නැත්තම් මේ ශක්තිය මේ වරම් මේ ආදී දේවල් තුලට Taman ඒකාත්මික වෙන්න කියලා කියන්නේ මෙන්න මේ හේතු කාරණාව හින්දා. ඔබ උයන කෙනෙක් නම් දැන් එළවලු කිලෝ 10ක් කපලා දාලා මේ බෝංචි කිලෝ 10ක් කපලා දාලා බෝංචි ටික උයන්න මේ පොත බලන්නේ නැහනේ. පොතක සඳහන් කරලා තියෙනවා නම් මේක මෙච්චර කිලෝ 10ට මිරිස් කිලෝ 1ක් දාන්න ඕනේ. ලුණු ග්‍රෑම් 500ක්. මේ මෙහෙම කියන්නේ නැහනේ කොහෙවත්. මේක එහෙම කිව්වත් හරියන්නේ නැහනේ. පදම කියන එක ගන්න ඒ කෝ කියන්නේ. ඒතර ඒ කියන්නේ එයාට හුරුව. අත හුරුව. මේ කියන්නේ එයා ඒ උයන එක පිළිබඳ ඒකාත්මික වෙලා ඉවරයි. උයන දේ පිළිබඳ ඒකාත්මික වෙලා ඉවරයි. එයා ඒ තුල තමයි ජීවත් වෙන්නේ. ඒක තමයි සාර්ථකම ක්‍රමය. එහෙම නැතුව කවුරුන් හෝ පොතක් පතක් බලාගෙන බෝංචි කියලා දහයට මෙච්චර දාන්න ඕන අරක මෙච්චර දාන්න ඕන කියලා ඒ උයන එකට වඩා පළපුරුද්දෙන් සහ අත්දැකීමෙන් ඒ තුලට ඒකාත්මික වෙලා උයන එකේ රසයේ විශාල වෙනසක් තියෙනවා.
මෙන්න මේකත් මේ ආකාරයෙන්ම තමයි. ඒ නිසා කවදා හෝ මේ මාර්ග තුළින් ඔබට ඉදිරියට මේ දෙවියන් සම්බන්ධ වරම් වලින් නැත්නම් ඥාතීන් සම්බන්ධ වරම් වලින් මේ ශක්ති භාවනා තුළින් මොන දෙයකින් තමයි රැකියාවුණත් ඉදිරියට යamak අවශ්‍ය නම් මෙන්න මේ කියන ඒකාත්මිකතාවය තමා තුළ ඇති කරගන්න ඕනේ. එහෙම වෙච්ච පුද්ගලය තමයි මේ ලෝකේ ජය අරගෙන තියෙන්නේ. සමහර ව්‍යාපාරිකයෝ ඉන්න ව්‍යාපාරය අසාර්ථකයි. සමහර ව්‍යාපාරිකයෝ ඉන්න ව්‍යාපාරය ඉතා අසාර්ථකයි. මම මේකට උදාහරණයක් කියන්නම්. මගේ පුද්ගලික දෙයක්. යම් භාණ්ඩයක් තියෙන වෙළඳපොළේ. මේ භාණ්ඩේ තවත් හතර පහ දිනක් මේක විකුණනවා. නමුත් මේ එක පුද්ගලෙක් මේක විකුණන එයා මුස්ලිම් කෙනෙක්. අනිත් අය කියනවට වඩා මේ පුද්ගලයාගේ ගණන් අඩුයි. රුපියල් 500ක 1000ක ගණන් වල වෙනසක් තියෙනවා. නමුත් මේ පුද්ගලයා ඊටාම කැපවීම මේ කාරණාව කරනවා කියන්නේ ඒ අපි ඒ ඕඩර් එක දාපුවාම ඒකට ප්‍රතිචාර දක්වන විදිහ. තනිකර ඒක පිටිපස්සෙම මේ මිනිස්සයා ඉඳගෙන ඒ භාණ්ඩේ ලබා ගත්තන් පස්සේ ඒ භාණ්ඩේ හදන හැටි ඒක ක්‍රියාත්මක කරගන්න හැටි මේ හැමදේම උපදෙස් දෙනවා කියලාත් එයා දාලා තියෙනවා. හැබැයි ඒ විදිහට මේ ඔක්කොම කරනවා. ඕනම වෙලාවක එයා සූදානම් එයාගේ නිෂ්පාදනය පිළිබඳ ගැටලුවක් එයා විසඳලා දෙන්න. එතකොට එයාවට එක්කහු වෙන පිරිස වැඩි. කොහෙන් ඇහුවත් කොයි දේ වුණත් එයා දන්න නිකන් බඩුවක් ගැනල්ලා මාකට් එක අතල්ලා දාලා නිකන් ඉන්න කෙනෙක් මෙයා කරන්නේ. ඒකේ තියෙන හැම කැලලක් පිළිබඳ මෙයා දන්නවා. ඒ කොහොමද කරන්නේ කියලාත් දන්නවා. ඒ සම්බන්ධව උපදෙස් දෙනවා. මෙන්න මේ ආකාරයට තමා විසින් මේවා තුළ කටයුතු කරන්න ඕනේ. එහෙම නැත්නම් මේක part time job එකක් හැටියට තියාගත්තොත් නම් කවදාවත් මේක තමන් බලාපොරොත්තු වෙන ඉහළම ප්‍රතිඵල වලට තමන්ට ළඟා වෙන්න බැරි කමක් වෙනවා. මේ ධානයන් වඩනකොට සමහර විට තමන්ට මේ ආලෝක පහළ වෙනවා. සමහර අය මේ ආලෝක නොතකා හරිනවා. නමුත් ඇත්තටම මේ ධානයේ මේ වඩනා වූ ශක්තිය තියෙන ලැබිය යුතු ප්‍රතිඵලය තමයි මේ ලැබෙන්නේ. ඒතර මේක අතහැරලා දාලා එයා දිගටම යාගේ අනවශ්‍ය කොටසකට මනස යොමු කරලා භාවනා වඩනවා. මේක අසාර්ථක ක්‍රමයක්. ඒ නිසා මේ භාවනාවල තමන් කරන්නා වූ මේ ශක්තිය වර්ධනය කර ගන්නා වූ නැත්නම් මේ වරම් ආදී කරන්නා වූ මේ පිළිබඳ නිතර තමන්ගේ ගුරුවරයාට දැනුම් දෙන්න ඕනේ. එහෙම නැත්නම් තමාට මේවා පිළිබඳ හොඳ දැනුමක් තියෙන්න ඕනේ. මම හිතන හැටියට මගේ වීඩියෝ මාලාව මුලින් ඉඳන් අහපු කෙනෙක් ඉන්නවනම් ඇත්තටම ඒක ධාරණය කරගත්තා නම් එයාට ආපහු නිතර ගුරුවරුන්ට කරදර කරන්න දෙයක් නැහැ. මොකද ඒ තුල සියල්ල අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට එයා දන්නවා ගුරුවරයගෙන් ඇසිය යුතු දේවල් මොනවද, අසන්න අවශ්‍ය නැති දේවල් මොනවද කියන එක. මොකද අපි කෙනෙක්ගෙන් ගුරුවරයෙක්ගෙන් දෙයක් විමසන්න ඕන වැදගත් දෙයක් පමණයි. නැත්තම් වෙන දේවල් කියනකොට ගුරුවරු කියනවා ඔයක එහෙම වෙනවා, භාවනාවල් දිමෙන වෙනවා, මෙහෙම වෙනවා කියලා කියනවා. සමහරවිට සමහර අය කියනවා මගේ අත ඉස්සෙනවා. නැත්තම් මට මෙහෙම වෙනවා. මෙහෙම. ඒතර ගුරුවරයෙක් කියන ඒ වගේ ලක්ෂණ පහළ වෙනවා. ඒවා නවත්තන්න එපා. ඒවට අනුරූප වෙලා ඔය අය කටයුතු කරන්න. කිව්වම ආයෙ පහුවෙන්න මගේ කකුල මේවා වුණා. කකුල ඉස්සුණා. මගේ මේක කෙලින් වුණා. මගේ මේක මේ පැත්තට කඩා වුණා. බෙල්ල මේ පැත්තට ගියා. මේවා කියවන්න ඕනේ නැහැ. මොකද එහෙම වෙනවා කිව්වනම් ඒ තුල තමයි අවබෝධ කරගන්න ඕනේ ඒ අනිත් දේවලුත් එකෙන් මේ වටහා ගන්න දැනුමක් තමයි තියෙන්න ඕනේ. ඒ අතරතුර යම්කිසි තමන් ඒක වඩනකොට මට මෙන්න මෙහෙම ආලෝකයක් ආවා. ආලෝක කවයක් තියෙනවා. ඒක මැද්ද මෙන්න මෙහෙම අපහැදිලි රූපයක් තියෙනවා. මෙන්න මේවා කියන්න ඕනේ. මේක තමයි නියම අවබෝධය කියලා කියන්නේ. මේ ධානයන් මෙහෙම වඩනකොට වරම්ලාභී කෙනෙක් හෝ නැත්නම් ධාන ශක්ති භාවනා කරන්නා වූ කෙනෙක් කරනකොට
මේ තමන්ගේ මූලාධාර චක්‍රය යට ලිංගාසත්ත්ව ප්‍රදේශයේ දැඩි උද්දීපනයක් ඇති වෙනවා. එතන ගැහෙනවා තේරෙනවා. මේ මේව ගුරුවරුන්ට කියන්න ඕනේ. ඊළඟට සමානලට තමන්ගේ කොන්දේ තියෙන චක්‍ර ඒ පද්ධති තියෙන තැන්වල හිර වෙනවා තේරෙනවා. නැත්නම් ඒව තුල කඩි කනවා වගේ තේරෙනවා. මේ මේව වාර්තා හදන්න ඕනේ. මේ වාර්තාව අඳුරමාවක් නෙමෙයි. මේ වාර්තාව අද කාලේ විවිධ මාධ්‍ය දේවල් තියෙනවා. මේ මාධ්‍ය තුලින් WhatsApp නම් WhatsApp එකේ මැසේජ් එකක් සටහන් කරන්න පුළුවන්. අද භාවනා කරනකොට මට මෙන්න මේ දේවල් ටික වුණා. එහෙම නැත්නම් වොයිස් එකක් දානවා නම් ඒ වොයිස් එකේ අදාළ කාරණා විතරක් අන්තර්ගත කරන්න ඕනේ. නැත්නම් මැසේජ් එකේ නම් අදාළ කාරණා විතර අන්තර්ගත කරන්න ඕනේ. මෙහෙම කළා තමන්ගේ ගුරුවරයාට මේක යවා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක ඊටම ඉහළ. එහෙම නැත්නම් සතියකට සැරයක් නැත්නම් මාසයකට සැරයක් තමන්ගේ මේ තියෙන වார்த்தාව කොලේක හරි ලියන්න. කොලේක හරි සටහන් කරන්න. කළා ගුරුවරයා මොන ගහන්න යන දවසට මේක ගුරුවරයාට කියවන්න නැත්නම් ගුරුවරයාගේ අතට දෙන්න. මේක තමයි සාර්ථකම ක්‍රමය. එමාතකදී කෙනෙක් මට කතා කරලා කිව්වා එයත් ඒ භාවනා අගෝරි ක්‍රම සම්බන්ධ වැඩගෙන යන දරුවෙක් එතන වාඩි වෙලා භාවනා කරද්දි ඒක බාටම මේ වතුර පාරක් ඇඟට වැටුණලු. වතුර කවුරු හරි මේ සිලින්ඩරේ එකට දාලා විද්දාගේ වතුර පාරක් වැටුණලු. ඒක පිළි දාලා බලනකොට මුකුත් නැහැලු. ආයි භාවනා කරන්න පටන් ගත්තා. ආයිටි එකල භාවනා කරනකොට විවිධ රූපචායාවන් එයාට දකින්න ඇවිල්ලා තියෙනවා. ඒ වගේ තින් එයාට සාමාන්‍ය දේවල් ඉන්න ගැන මොකද නැතුව ඉන්නේ. සරමාසර ගිල කොමි කන්න පටන් ගත්තා. මේකද අතනයි මෙතනයි හැමතැනම මේ නෝ තංගල කොඹි ගිහිල්ලා මේක නැකිලා මේ කසකස ඇවිල්ලා. ඇවිල්ලා දෙදට ඇවිල්ලා සරම ගලවලා බලනකොට කොඹි එකෙක්වත් නැහැලු. මියගෙන එයාගෙන මම කොළඹ ගැසුවත් නෑ මොකුත් නෑ ගෙදර ඇවිල්ලා මේ ඒ කාපු කෑම ගෙදරට ආවම්බස නැති වුණාලු. මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ භූත මායාවන්. මේ අර ධානය කඩන්ඩ මේ භාවනාව නවත්තන්න දෙන බාධාවන්. එහෙනම් දැන් අර කූඹි ටික ඉන්න බෑ මේ කවරෙන් දැස්සේ. එක කූඹියක්වත් නැහැලු. ඔය වාඩි වෙලා ඉන්න තැනට ගිහිල්ලා තාපහ බැලුවොත් එතනක එතනක් කූඹි නැහැලු. මොකද වතර විද්ද මොකයිද? එහෙම එකකුත් නැහැ. මෙන්න මෙවැනි දේවල් සිද්ධ වෙනවා. මේවා ගුරුවරයෙකුට ඉදිරිපත් කරන්න ඕනේ. මට මෙහෙම වුණා නේද ගුරුවරයාගේ සමාල්ලාට ගුරුවරය ගලා ගල ඌ ගල හදනතෝ නිකන් ඉන්නවා. ඒ තරය හුවෙත් කියන දෝවලින් සාමාන්‍ය භූත මායාවන් නෝවහම තමයි උඹ 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 වැඩ කරපන් ඔය පැත්තකට දාලා කියලා කියනවා. ඒක පිළිගන්න ඕනේ තමයි. එහෙම නැතුව හරකෙක් වගේ මොකද්ද මේ වතුර පාර කවුරු හරි චූ කරාද නැත්නම් සිලින්ඩරයකින් විද්දද ඇයි එහෙම වුනේ හරක් ප්‍රශ්න අහන්න යන්න එපා. මොකද ඒ গুপ্ত බලයක් ක්‍රියාත්මක වෙන හැටි තමන් හොයනවා නම් තමන්ගේ භාවනාව නැතල গুপ্ত බලය හොයාගෙන යන්න ඕනේ. අර බුදුන් වහන්සේගේ දේශනාවල තියෙන අන්තගාමී වෙන්න අන්තයට යන්න එපා කියන ඕනෝක තමයි. බුදුන් වහන්සේ දේශනාවක් ඕක කියලා තියෙනනේ මේ ලෝකේ අන්තයට යන්න එපා කියලා. විෂයන් හතරක්ද පහක්ද කියලා තියෙනවනේ. ලෝක විෂය, ඍද්ධි විෂය, ඔයාදී විෂයන් කියලා තියෙන අන්ත ඒ කියන්නේ ඒක හොයලා කෙනෙකුට කියලා පිරිමහන්න බෑ. ඒතර ඒකම තමයි ගුරුවරයා කනගමනය කරන්නේ ඒවට උත්තර නොදී. ඕවා සාමාන්‍ය වෙන දේවල් ඔබ භාවනා කරගෙන පලයන්. කියලා මේක නතර ගන්න. එහෙම නැතුව ඒක පැත්තකට දාලා දැන් හුඟක් කියුම් කරන්නේ අර යුද්ධකම කවුද දන්නේ යුද්ධේ. මොනවද දන්නේ? චූ කරාද දන්නේ. මේ මේව හොයන්න ගියොත් තමන්ගේ අරමුණ වෙනස් වෙනවා. ඒ භූතෙන්ට අවශ්‍යතාවය තියෙන්නේ මොකද්ද? තමන්ගේ අරමුණ වෙනස් කරන්න. ඉලක්කය වෙනස් කරන්න ඕගලන්ට අවශ්‍යතාවය තියෙනවා. ඊට පස්සේ මිනිස්සු වැඩ වෙන්නේ ඒක ගැන. මේ මිනිස්සුන්ගේ තියෙන දුර්වල ස්ථානය. මෙන්න මේව තමයි හදාගන්න ඕන දේවල්. මේ මේ මේවා ටික මූලික තමන් තුළ අවබෝධය නැති වුණාම තමයි ওই ප්‍රශ්න බෑගන්නේ. මේ අවබෝධය ලබා ගන්න. එතකොට මේ අවබෝධය ලැබුණාම තමන්ට මින් ඉදිරියට මොකක් හරි කෙලියක් වෙච්ච ගමන් දැන් ඉතින් දැන් තමන් ඒ ශක්තිය වැඩ වෙන භාවනාව වැඩගෙන යනවා.
රූප පේනක අරම පේන මොන හරි වෙනවා හිටපු ගමන් මොකද කරේ සර්වස් දාලා දුවනවා එහා පැත්තේ මොකද වෙන්නේ මට කෙලින් මැස් දෙක අරලා අරක දිහා බලනවා මේ වහම නතර කරන්නේ මොකද මේ කඩේ හරි අමාරුයි මොකද උපන්දායම ඔබට අවුරුදු 30 නම් මේ අවුරුදු 30 දක්වා ඔබ ජීවත් වෙලා තියෙන්නේ සැකින් බියෙන් මේ ආදී දේවල්ින් මේ ඉන්ද්‍රියන් භාවිතා කරමින් තමයි ජීවත් වෙලා තියෙන්නේ බිය ඇතිවෙලා මොකක් හරි එයා පැත්තෙන් බරස් ගාලා සද්දයක් ආපු ගමන් හිතන හොරෙක් සර්පයෙක් දැන් මිනිස්සු සර්පයෝ දැක්කම ගහන්නේ මොකද බයට ඒක කන්නේ නැහැ දැන් වෙනම නායක පොළඟට නම් ඒක නෙමෙයි මේ වඩි 10ක් විතර එහා පැත්තෙන් ඒක මේ ඇදලා යන්නේ මේක බය වෙනවා නැත්තම් පොල්ලලු ගොඩක් අදිනකොට ඕන් ඇතුලේ ඉන්නා නයි කෑ ගහගෙන උඩ පැනගෙන පොල්ලක් අරන් අර උට ගහලා මරලා තලලා මේ මොකටද මේ මර බීතිය මේ තමන් වගේ ඒ සතත් බය වෙනවා ඊට පස්සේ උඩ පොකට පැනන ගමන් කනවා ඒ උඩ බය වෙනවා උඩ බය උ සතෙක් නේද මෙන්න මේක තමයි තියෙන්නේ එකටක බය වෙනවා හැබැයි ඔබ ඒ වෙලාවට ඒව නොතක හැරලා තමන්ගේ ධානය දිගටම කරගෙන යනවා නම් මේ භූතාත්මෙන් පරදිනවා ඒක දැන නැත්තක මේ වැඩි කරන්න බෑ මූගේ අරමුණ වෙනස් කරන්න අපිට බෑ කියලා එක දෙයක් ඉස්තරයි කවදාවත් තමන් නිසි ගුරුවරයෙක් යටතේ ගුරු දීක්ෂාවක් ලබාගෙන මේ ධාන වඩනවා නම් ඔය බාහිරින් සද්ද හෙන්න පුළුවන් එක එක පේන්න පුළුවන් විකාර වෙන තමන්ගේ ඇඟේ මයිල් ගහකට හානියක් වෙන්නේ නැහැ. හැබැයි ගුරු දීක්ෂා ලබා නොගෙන තමන්ගේ හිතමනාපට එක එක ඒවා කරන්න ගියොත් නම් කෙලවෙනවා ඒක වෙනයි. නමුත් ගුරුවරයෙක් යටතේ ඉඳන් ගුරු දීක්ෂාවක් ලබාගෙන දෙවියන්ගේ අනුග්‍රහය ඇතුව කටයුතු කරනවා නම් එහෙම ගැටලුවක් තියෙන්නේ නැහැ. ඒකට 100ට 1000 විශ්වාස කරන්න පුළුවන් සහතික වෙන්න පුළුවන් ඇගේ මයිල් ගහකට හානියක් වෙන්නේ නැහැ. නමුත් මේකෙදි හිත බය වීම තමයි තියෙන්නේ. මෙවැනි බාධක ආකාර කීපකින් ක්‍රියාත්මක වෙනවා. එකක් මුලදි කරන්නේ ශබ්දයන් මගින් බිහිතියට පත් කිරීම. දෙවිල කාරණා රූප මාධ්‍යෙන් බිහිතියට පත් කිරීම. අනිත් එක විවිධ හඬවල් ඒකෙන් විවිධ ගන්ධ මේ ආදී දේවල් වලින් බිහිත පත් කිරීම. අනිත් එක යම් යම් ස්පර්ශයන් මගින් එක එක කූඹි නැත්නම් අඳුගේ ඇඟේ දිගේ නයක් යනවා වගේ මෙන්න මේ ආකාරයේ දේවල් කරමු. මේ කිසිම දෙයකින් තමන් නොසලී තමන්ගේ කටයුත්ත කරගෙන යනවා නම් මේ බාධක තමන් ජයගත්ත බව තමයි තියෙන්නේ. මොකද කිසිම කෙනෙක් ගුරුවරයෙක්ට දෙවි කෙනෙක්ට මේ බාධාවල් එන්නව අවස්ථාවල ශිෂ්‍යගේ බාධාවන් ඉවත් කරන්නේ නැහැ. ඒක කරන්න තහනම්. මොකද ඒකට හේතුව එයාගේ සුදුසුකම් මනින්න ඉන්නේ එකෙන් සුදුසුකම් මනින්නේ ඒ බාධාව තුළ නොසලී තමන්ගේ කටයුතු කරගෙන යනවාද කියන පරීක්ෂාව තමයි පරීක්ෂාවක් හැටියට එයා වාර්තාවට කරුණා. එතකොට ගුරුවරයෙක් කියලා මදිහත් වෙලා කරොත් එහෙම ඒක එච්චර සුදුසු දෙයක් හැටියට පිළිගන්නේ මොකද ඉදිරියේදී නොසුදුසු කෙනෙක් බවට පත් වෙන්න ඉඩ තියෙන ඒ දේවල් කළොත්. නමුත් දැඩි පීඩාව මොන හරි දේවල් තියෙනවා නම් ගුරුවරයෙක් මදිහත් වෙනා සාධාරණ හේතුවක් මත නැත්තම් මේ උපදෙස් දෙන උදේට ගණන් ගන්න නැතුව කරගෙන පළවන් කියලා. මේ මෙවැනි ලක්ෂණ ඔබට භාවනා කරනකොට ඔබේ ශක්තිය වර්ධනය කරනකොට ඔබ වරමක් කරනවා නම් ඒ අනුව දේවල් කටයුතු කරගෙන යනකොට මෙවැනි දේවල් සිද්ධ වෙනවා නම් ඒකේ අවබෝධය ඔබ ඉස්සෙල්ලාම ලබා ගන්න ඕනේ. මොකද මේ හැම තොරතුරක්ම ඉතාම වැදගත් තොරතුරු. මේවා ගුරුවරුන්ට ඉදිරිපත් කරන්න ඕනේ. නමුත් ඉදිරිපත් කරලා ගුරුවරයා ඒ අහපු දෙයට ගුරුවරයා ප්‍රතිචාර දක්වන විදිහට තමන් තේරුම් ගන්න ඕනේ. එහෙනම් මේවා සාමාන්‍යයෙන් පහළ වෙන දේවල්. නමුත් ඒ කියනවා වார்த்தාව කියලා ගුරුවරයා යම් දේවල් ඉස්මතු කළා ඒවට උත්තර දෙනවා. මොකද ඒවා උත්තර දිය යුතු කාරණා. පිළිතුරු දිය යුතු වැදගත් කාරණා. සමහර දේවල් දෙන ගුරුවරු මතක හරිනවා. මොකද එයා දන්නා ඒක එහෙම වෙනවා කියලා. එහෙම කියලා ගුරුවරයා උත්තර දුන්නා කියලා තමන් හිතනවත් කරගෙන වැඩක් නැහැ.
තවත් මේ කටයුතු කරන අයට හිත සමාධිගත වෙගෙන එනකොට තමන්ගේ ශරීරය ඇතුලේ යම් යම් ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා. බොහෝ වෙලාවට හදවතේ ගැහීම හොඳට ඩකොස් 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 ගාලා ඇහෙනවා. එයා ඊට පස්සේ තමයි මේක හෙන වැදවක්. දැන් බාහිර තියෙන මොකුත් නැහැ. එයාට අරක තමයි වැදේ. ඒක වැදයක් නෙමෙයි. මේ ඔබේ කමටහන ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්තම් තව කෙනෙකුට කන ඇතුලෙන් ඇහෙනවා නිකන් කීම් ගාලා සද්දයක් ඇහෙනවා. ඊට වඩා මොකද මේ කන ඇතුලේ මොකක්ද කනේ ලෙඩ දුවන්නේ නැහැ. ඒක වල ඇඟිල්ල කන ඇතුලට යලා කනත් පොඩ්ඩක් අහලා බලනවා. ඒ වුණාට පස්සේ කීම් එකන මෙන්න මේවා තමයි හරියට දැනගත යුතු කාරණා. මෙන්න මේවා නොතක හැරීමෙන් තමාගේ දක්ෂතාවයෙන් තමා උපදවත්ත වූ ශක්තිය තමන්ට අවබෝධ කරගන්න බැරි තමන් නිකන් වල්මත් වී කාලය ගෙවගෙන භාවනා කරමින් පසු වෙනවා. බොහෝ අයට මේක වෙනවා. මම මේ කිව්ව ලකුණු එකක් දෙකක් විතරයි. තව ඕන තරම් කියන්න තියෙන ලකුණු. නමුත් මම ඒවා කියන්න යන්නේ නැහැ මේක. ඒවා තමන් උපකල්පනය කරගන්න මෙන්න මේවා වෙන්න ඇති කියලා. වෙන්න ඇති වුණාට ගුරුවරයෙක්ගෙන් ඒවා අහන්න. හොඳම දේ ඒක. මේ දෙක ගණන් මම මේ දෙක තුන ගණන් මම මේ කිව්වා. එහෙම කීන් ආකාරයේ ශබ්ද ඔබට එනවා නම් මම මේ කියන්නේ හැම කාරකයකම කීන් ගන්නවා කියන එක. ඊළඟට හිතන්න එපා මගේ එක කීන් ගෑවෙ නැ මේ තාම මගේ එක කීන් ගෑවෙ නැ මගේ එක කූන් ගන්නවා මට ඇහෙන කූන් ගන්නවා වගේ මගේ එක කීන් ගෑවෙ නැ කියලා හිතන්න එපා. කීන් හරි කූන් හරි මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්. ඒතර මේ එන්නේ මොකද්ද? මේ තමන්ගේ මේ ශක්ති කඩවීමක් මේ ඇවිල්ලා තියෙන මේ සමාධිය හරියට වැඩිලා ඒ තුලින් මේ චක්‍රයන් ක්‍රියාත්මක වෙලා මේ විශ්වයේ තියෙන ධ්වනි එක එක තමන්ට එන්න ගන්නවා. මේ එන්නේ ධ්වනියක්. සමහරු ඕම් ආකාර ධ්‍යාන වඩනවානේ. ඒ ඕම් එක ටික කාලයක් යනකොට ඊට පස්සේ ඕම් එක තමන්ට නිකම්ම මනසේ ඒ ධ්වනිය හිටිනවා. ඒ සද්දය තමන්ගේ මනසේ සටහන් වෙනවා. ඊට පස්සේ ඒක තමයි කමට අහන්න. ඊට පස්සේ ඒ හඬ බාහිරින් අහන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද තමන්ගේ මනස අභ්‍යන්තරේ මේ ශබ්දය පරිගත වෙලා ඉවරයි. ඒක තමයි තමන් මේ ධ්‍යාන කරන්නේ. ඒ වගේම මේ කීන් කූන් ධ්‍යානය ඒ වගේ හඬවත්. එතකොට මොකද කරන්න ඕනේ? ඒ ශබ්දය තමයි තමන් කමටහනක් හැටියට අරගෙන වැඩම්බ වෙන. මොකද මේ නිකන් ශබ්දයක් නෙමෙයි ඉන්නේ. මේ විශ්වයේ තියෙන ධ්වනිය ක්‍රියාත්මක වෙලා තමන්ට සම්බන්ධ වෙලා මේක ක්‍රියාත්මක භාවයට පත් වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී මේක නොතක හරිනවා නම් ඒ කියන්නේ එයාට හරියට ගුරු උපදෙස් ලැබුණා නේ. එහෙම නැත්තම් මේක මූ ගුරුවරයාට කියලා නැහැ. එහෙම නැත්තම් ඒ ගුරුවරයා කියන හරකට මේක තේරුම් කරලා දෙන්න තේරෙන්නේ නැහැ. ඌ දන්නේ නැහැ. මෙන්න මෙවැනි දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඔය ගුරුවරු කියාගත්ත කෙනෙක් ගාවට ගිහිල්ලා වැඩක් නැහැ නේ. යම් ගැටලුවක් අහගුවාම ඒකට සැලකිය යුතු දේවල් වලට ශිෂ්‍යයර පිළිතුරු දෙන්න ගුරුවරෙක් බඳී ඉන්නවා. අහන මොට්ට ප්‍රශ්න වලට බැනලා පන්නම නමුත් අවයෝගික දෙයක් ආවම ගුරුවරයෙක් මොකද කරන්නේ? ඒක පැහැදිලිව. තමන් ප්‍රශ්න ටික ගුරුවරයාට කියද්දි ගුරුවරයා තමයි ප්‍රතිචාර දක්වන්නේ ඒකට. ඒතකොට තමන් හිතා ගන්න ඕනේ මගේ ගුරුවරයා මේකට ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් මේක සැලකිය යුතු කාරණාවක් නොවන හින්දා. ඊට පස්සේ හිතන්න ඕනේ මගේ ගුරුවරයා මේකට ප්‍රතිචාර දක්වන්නේ මේක සැලකිය යුතු කාරණාවක් නිසායි. එහෙනම් මම මේක සාවධානව අහන්න ඕනේ කියලා. සමහර අයට කියන්නේ මෙන්න මෙහෙම වුණා ගම ඊට පස්සේ ගුරුවරයා කියන ඔය වෙන්නේ මේක මේ ධානයේදී මෙහෙම වෙනවා මෙහෙ වෙනවා කියුවහම අරු වෙනකන් හර්පයක් අහනවා. ඊට පස්සේ ඊට පස්සේ අර ගුරුවරයා කියාගෙන යනදී අරුට ඊට ගුරුවරයා මොකද කියන්නේ? එංග ඕන මගලක් වෙනවා තෝ කරගන්න කියලා නිකා ඉන්නවා. අය කියනදී සාවධානව අහන්න. ගුරුවරයා අරක වැදගත් කොටස ගුරුවරයෙක් කියනවා. ඔහොම දැర్శණය වෙන්නේ මෙන්න මේකින්ද ඕක මෙන්න මෙහෙම වෙන්න පුළුවන් කියනකොට අරු වෙන මොකක් හරි අහනවා අනිත් පැත්තෙන්. එහෙම බෑ. තමන් ඉස්සල ගුරුවරයා කියන්නේ සාවධාන වහන් ඉන්න. ඊට පස්සේ අවබෝධ කරගන්න. ඊට පස්සේ ප්‍රශ්නයක් තියෙනවා නම් ගුරුවරයාගෙන් අහන්න. මේක තමයි හොඳම ක්‍රමය. එහෙම නැත්නම් තමන්ට බොහෝ දේවල් මඟහැරලා යනවා. ඒකම මේක මේ තමන්ට ලැබිලා තියෙන්නේ. මේක නොලැබුණා ඉන්නවනේ. මේ මෙහෙම කෙනෙකුට ලැබෙනවා කියලා කියන්නේ ඔහු පූර්ව ජන්මේ මේ ධ්‍යාන හතර වඩපු කෙනෙක්. ප්‍රබල යෝගීවරයෙක් වෙන්න ඕනේ. මේ සමහරවිට මේක එන්නේ නැහැ. උගේ එක කීම් ගන්නෙත් නැහැ, කූම් ගන්නෙත් නැහැ, මුකුත් නැහැ.
එහිමයි මොකද කරන්නේ බාහිරින් මේක ඇතුළත් කරගන්නවා ඔය ඕම්කාර ධානය එහිම ඒකම දියල්ලා කඩාවත් නැත්නම් ඕගොල්ලෝ දන්නේ ශබ්දේ ඒකාකාරීව ඇහෙන තැන් මේ ආදී තැන් වලට ගිහිලා දියල්ලේ එක තියෙන ඒ කම්පණය ඒ ශබ්ද තමන්ගේ මනසට අරගෙන එහෙම ධාන වැඩමකට තියෙනවා ඒ මොකද අර පූර්ව ජන්මේ හුරුවක් නැති හින්දා නමුත් ඒ දියලි කතන්දර ටික කාලයක් යනකොට තමන්ගේ හිතට ඒ ශබ්ද හුරු වෙලා ඒක තමන් තුළ පවතිනවා දැන් ඔය කසින භාවනා වලත් එහෙමනේ මූලික අධිවරදුල විතර කසින භාවනා කරන නිසා කසින ඉවත් කරනවා මොකද ඒක ප්‍රතිබිම්බය තමයි තමන් ධ්‍යාන වලින් මෙන්න මේ වගේ තමයි මේ සිදුවීම ඉතින් මෙවැනි පහළ වෙන මේ ලක්ෂණ මේ දේවල් තමන් මතක හරිනවා නම් අද ඉඳන්වත් ආපහු කල්පනා කරලා බලන්න මට මගේ එක කීං ගෑවද නැත්නම් මගේ එකෙන් හෝන් එකක් වැදුනද විසිල් එකක් ආවද මෙහෙම වුණාද මෙනික කල්පනා කරලා බලන්න ඒක තමයි මට අහවල දෙය දැర్శණය වුණාද මෙහෙම පෙවුනද අරම පෙවුනද කියන එක කල්පනා කරලා බලන්න මොකද මේවා පැහැදිලි කරලා දෙන්න ඉන්න ගුරුවරු ඉතාම අල්පයි මොකද ඒගොල්ලන්ටත් මේව සම්බන්ධ දැනුම බොහෝ දුරට නැහැ එහෙම නැත්තම් මේවා විග්‍රහ කරන්න ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. එහෙම නැත්තම් මේ ශිෂ්‍යෝ මේ ගුරුවරුන්ගේ ප්‍රශ්න අහන ආකාරය වැරදි. එහෙම නැත්තම් ඇසිය යුතු වැදගත් දේ පැත්තක දාලා වෙන මොන හරි කුණු හරප වලටල් ටිකක් ගුරුවරයෙක්ගෙන් අහනවා. මෙන්න මේ ආදී මේවයි විවිධ පැති තියෙනවා. එන්න ගුරුවරුන්ටම දොස් කියන්න බෑ ශිෂ්‍යන්ට දොස් කියන්න බෑ. නමුත් මගේ බලාපොරොත්තු මේ දෙපාර්ශවයටම මේ කාරණාව අවබෝධ කරගන්න. මේ අනුව අදින් පසු ඔබ මෙවැනි ශක්ති භාවනාවක් කරනවා නම් එහෙම නැත්නම් වරම්ලාභී කෙනෙක් නම් එයාට සමහර වෙලාවට භද්‍රකාලී මෝනු හරි වෙනත් අවතාරයක් හරි ශිව දෙවියන්ගෙක් හරි විෂ්ණු දෙවියන් හරි ගම්බාර දෙවියෝ හරි සූනියන් අප්පච්චි හරි කඩවර අප්පච්චි හරි බාපොච්චි හරි පුංචි අම්ම හරි කවුරු හරි කෙනෙක් දර්ශනය වෙන්න පුළුවන් එහෙනම් යම්නම් අවියාවද යම්නම් හැඩරුව සංකේත දර්ශනය වෙන්න පුළුවන් මේ මේවා තමයි තමන් ශක්තිය වල අරගෙන තියෙන සංකේතය. ඉතින් යකෝ මේ ප්‍රතිඵල ඇහැට පෙනිපෙනි කනට ඇහි ඇහි ඒක පැත්තකට දාලා මේ වෙන මොකද්ද මේ හොයන්නේ? මං අහන්නේ ඒක. සමහර වෙන මේ හොඳට ලකුණ පාන්නේ මං අහන්නේ ඔව් කරනවා මිහ. මොකද නෑ මේ තාම මම නෙමෙයි මොනවද මේ මෙහෙම පේනවා තොඹ හොඳ කුණු හරම මතක් වෙනා වෙලාවට මං අහන්නේ ඇයි බල හරක තට ගුරුවරයෙක් නැද්ද ඔක තේරුම් කරලා දෙන්න. ආ ඒක එහෙම එකක්ද? තියුවහනවා මගෙන් ඒක එහෙම එකක්ද කියලා. ඉතින් මේ මම කීයටද මම ඉඳන් මතකද කියන්නේ එක්ක මගේ වීඩියෝ ටික මම ඉඳන් අහන්න. අහලා මේක තුල අවබෝධයක් ලබා මේ හැම දෙයකම ප්‍රධානම දේ මොකද නම් මේ ඒකාත්මිකභාවය නැති කරනවා. මේක තුල ජීවත් වෙන්නේ නැහැ මේ ගොල්ලෝ. රැකියාවක් ඔබ කරලා දෙන කරනවා නම් එක්ක පවුල් කරනවා නම් එක්ක හොරකම් කරනවා මොනම් මකබාව කරත් ඒක තුල ජීවත් වෙන්නේ ඒක තුල ඒකාත්මක වෙන්නේ නැත්තම් ඒ වැඩේ කවදාවත් හරියන්නේ නැහැ ඉගෙන ගන්න ගියාමත් මේ පාඩම් කරපම් සමහර වෙන පාඩම් කරනවා ඔගේ හිතේ හිටින්නේ ඒ මොකද මේ ඕනවට පාවට මේ කරන්නේ එක්කෝ විභාගේ පාස් වෙන්න ඕනේ කියලා මේ කරන්නේ අරමුණු තියාගෙන මේ ඒක හරියන්නේ නැහැ මේ සියල්ල දැනුම් අධ්‍යාපන ඒ ඉස්කෝලෙන් යම් කිසි සිලබස් එකක් දීලා තියෙනවා නම් පාඩම් පොත්වල දීලා තියෙනවා විභාගෙට ඕන ටික විතරක් අරගෙන විභාගෙ පාස් වෙනවා කියලා ඉගෙන ගන්න එකයි නෑ මේ ඔක්කොම මං අධ්‍යයනය කළා ඉහළට යන එකයි අතන ලොකු වෙනසක් තියෙනවා අන්න ඒ වගේ තමයි මේ හතුල ඉතින් මේ කාරණාවෙන් මතක තියාගන්න බොහෝ අයගේ හිතසුව පිණිස මම මේ කාරණා ටික කරේ අද වෙනකොට මේ වැඩසටහන අහන ඔබටත් මේ වගේ කාරණා අනන්ත අප්‍රමාණ සිද්ධ වෙලා ඇති කවුරුත් ඔබට මේවා පැහැදිලි කරලා තේරුම් කරලා දීලා නැතුව ඇති නමුත් මේ සිදුවෙන හැම සිදුවීමක් කෙරෙහිම අවධානය යොමු කරන්න මොකද ඔබ ශක්තිය වැඩි වීමෙන් නැත්නම් ඔබ වරම කිරීමෙන් බල දෙවියන්ගේ බලයක් ලබා ගැනීමෙන් උපරිම සාර්ථකත්වයට පැමිණලා තියෙන පුළුවන් නමුත් සාර්ථකත්වයේ ඇහැට පෙනිපෙනි මංමුලා වෙන කෙනෙක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්නයි එසේ මංමුලා නොවේවා කියලා මම හිතන මේ දැනුම ඔබ ලබාගෙන මේ අවබෝධය ලබාගෙන